ඔයා ඔයාව ඔයාගේ ඔයාට මේ ටික හරියටම ඉංග්‍රීසි වලින් කියමුද එක පාරට මම මේ සිංහල වචන ටික කියාගෙන යද්දී ඔයාලට පුළුවන් ද මේවට අදාළ නියම ඉංග්‍රීසි වචනේ තෝරගන්න ඒක ටිකක් විතර අමාරුයි අන්න ඒක නිසා අද මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන ඉගෙන ගමු මේ ඔයා කියන වචනේ නෙමෙයි අපි අපිව අපේ අපිට මම මාව මගේ මට මෙන්න මේ හැම වචනයක්ම හරියට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්නයි යන්නේ. මේක පැහැදිලි කරගන්න මම මෙතන පුංචි chart එකක් ඇඳලා තියෙනවා. මේකෙන් පළවෙනි කොටස තමයි ක්‍රියාව කරන කෙනා. යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන්නේ මම නම් අපි එතනදී අයි කියන ඉංග්‍රීසි වචනය භාවිතා කරනවා. හිතන්නකෝ මම හැමදාම බත් කනවා කියලා අයි ඊට් රයිස්. එහෙනම් කවුද ක්‍රියාව කරන්නේ මම. එහෙනම් මම කියන පුද්ගලයාම හඳුන්වන්න අයි කියන වචනය අපි භාවිතා කරනවා. හැබැයි මම කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා හිතන්නකෝ මම තමයි ක්‍රියාවට මූලික වෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් ක්‍රියාව කරනවා මම තමයි ඒ ක්‍රියාවට හසු වෙන කෙනා. එතනදී මාව හඳුන්වන්න මම මී කියලා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් දැන් කවුරු හරි මට ඉන්වයිට් කරනවා පාටි එකකට. She invite to me. එහෙනම් මට තමයි පාටි එකට ඉන්වයිට් කරේ. මම මොකුත් කරේ නෑනේ. ඒ අවස්ථාවේදී මම කියන කෙනාම හඳුන්වන්න මී කියන වචනය මම භාවිතා කරා. ඊළඟට අයිතිය හඟවන්න. මගේ කියලා කියන්න ඕනේ වෙනකොට මම මයි කියලා වචනය භාවිතා කරනවා. එහෙම නැත්නම් මයින් කියන වචනය භාවිතා කරනවා. මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා මම කිව්වොත් මම නාමපදයක් එක්ක මගේ කියන වචනය භාවිතා කරොත් මයි කියන වචනය තමයි භාවිතා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් මගේ පෑන කියලා කිව්වොත් මයි පෙන්. මෙතනදී නාමපදයක් එක්ක තමයි මම මගේ කියලා තියෙන්නේ. පෙන් කියලා කියන්නේ පෑන කියන්නේ නාමපදයක්. මගේ පෑන මයි පෙන්. හැබැයි මයින් කියන එක අපි හැම වෙලේම නිකම්ම භාවිතා කරනවා. ඉට් ඉස් මයින්, දේ ඕල් ආ මයින්. එතනදී අපි නාමපදයක් භාවිතා කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක ඔන්න මගේ කියන දේ හඟවන්න අයිතිය හඟවන්න මයින් කියන වචනය භාවිතා කරන්න පුළුවන්. මම මේ මයි සහ මයින් කියන දෙක අතර වෙනස පැහැදිලි කරලා වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා. ඔන්න ඊළඟට මං විසින් මොකක් හරි කරනවා කියලා හිතන්නකෝ. මගේ විසින්ම, එහෙම නැත්නම් මං විසින්ම මට චිත්‍රයක් අඳින්න ඕනේ. I want to paint it myself. මට ඒ පේන්ට් එක කරන්න ඕනේ මගේ විසින්ම, මං විසින්ම. එහෙනම් මං විසින් කියන අර්ථය ඉස්මතු කරන්න myself කියලා මම භාවිතා කරා. ඊළඟට අපි යමු දෙවෙනි කොටසට. ක්‍රියාව කරන කෙනා අපි නම්, අපි එකතු වෙලා මොකක් හරි ක්‍රියාවක් කරනවා නම් we කියලා අපි භාවිතා කරනවා. ක්‍රියාව කරන්නේ අපි නෙමේ, කවුරු හරි කෙනෙක් ක්‍රියාව කරනවා. ඒකට අපි මූලික වෙනවා නම් us කියලා භාවිතා කරනවා. ඊළඟට අපේ අයිතිය හඟවන්න our කියලා භාවිතා කරන්න පුළුවන්, ours කියලා භාවිතා කරන්නත් පුළුවන්. අපි විසින් කියලා කියන්න our self කියලා භාවිතා කරනවා. self නෙමේ මේක, selves. ඊළඟට ක්‍රියාව කරන කෙනා ඔබ නම් you කියලා භාවිතා කරනවා. මෙතනදී අපි ක්‍රියාව කරන්නේ නැතුව වෙන කෙනෙක් ක්‍රියාව කරනවා නම් ඒත් ඔබ කියන අර්ථය ඉස්මතු කරන්න අපි you කියන එකම තමයි භාවිතා කරන්නේ. හොඳට බලන්නකෝ, කලින් දෙකේ නම් ක්‍රියාවට මූලික වෙන කෙනාවට අනුව me, us කියලා I සහ we කියන වචන දෙක වෙනස් වුණා. හැබැයි මෙතනදී නම් ක්‍රියාව කරන කෙනා වුණත් ක්‍රියාවට මූලික වෙන කෙනා වුණත් you කියන වචනේ තමයි පොදුවේ භාවිතා කරන්නේ. ඊළඟට ඔයාගේ කියලා අයිතිය හඟවන්න ඕනේ නම් your කියලා භාවිතා කරනවා, yours කියලා භාවිතා කරනවා. ඊළඟට ඔයා විසින් කියලා කියන්න ඕන නම් yourselves කියලා භාවිතා කරනවා. දැන් අපි මේ හැම වචනයකටම අදාළව පොඩි වාක්‍ය ඛණ්ඩ කීපයක් නිර්මාණය කරගෙනම මේක තව ටිකක් කතා කරමු. හැබැයි මේ chart එක ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ. පළවෙනියෙන්ම මම අයි කියන වචනය ගන්නම්කෝ. අයි ගෝ දෙයා, මම එහෙ යනවා. කවුද ක්‍රියාව කරන්නේ? මම. එතනදී මාව ඉස්මතු කරන්න අයි කියලා භාවිතා කරා. ෂී කේම් ටු මී, ඇය මංගාවට ආවා.
කවුද මං ගාවට ආවේ වෙන කෙනෙක් මම මුකුත් කරේ නැහැ හැබැයි මම මේ ක්‍රියාවට අසු වෙන කෙනානේ ඒ කියන්නේ මේ සිද්ධිය තුල මමත් ඉන්නවා එතනදි මම කියන අර්ථය ඉස්මතු කරන්න මේ කියලා භාවිතා කරා ඊළඟට මගේ කියන අර්ථය හඟවන්න නාම පදයක් එක්ක යම් කිසි දෙයක් එකතු කරනවා නම් ඒ කියන්නේ මගේ කියලා මට කියන්න ඕනේ නාම පදයක් එක්ක නම් එතනදි මයි කියලා භාවිතා කරනවා it is my book book කියන්නේ නාම පදයක් එහෙනම් my book කියලා භාවිතා කරා it is mine ඒක මගේ මෙතනදි නාම පදයක් සඳහන් වෙන්නේ නැහැ එහෙනම් නිකම්ම ඒක මගේ it is mine කියලා කියන්න පුළුවන් ඊළඟට I want to do it by myself. මට මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් මං විසින් මේක කරන්න ඕනේ. මෙතනදි මං විසින් කියන අර්ථයේ ඉස්මතු කරන්න myself කියලා භාවිතා කරා. දැන් අපි යමු ඊළඟ වචනෙට. We are talking. අපි කතා කරගෙන ඉන්නවා. කවුද ක්‍රියාව කරන්නේ? අපි. එහෙනම් එතනදි අපි කියන අර්ථයේ ඉස්මතු කරන්න we කියලා භාවිතා කරා. They told us. එයාලා අපිට කිව්වා. මෙතනදි වෙන කවුරු හරි තමයි ක්‍රියාව කරන්නේ. අපි ක්‍රියාවට අසු වෙන කට්ටිය. එහෙනම් එතනදි අපිට කියන අර්ථය ඉස්මතු කරන්න us කියලා භාවිතා කරා. They are our books. ඒව අපේ පොත්. පොත් කියලා කියද්දී නාම පදයක් නේක. එතකොට නාම පදයක් එක්ක අපේ කියලා අයිති අංගවන්න ඕනේ නම් එතනදි our කියලා භාවිතා කරා. හැබැයි නාම පදයක් නැතුව අපේ කියලා අයිති අංගවන්නේ කොහොමද? All are ours. ඔක්කොම අපේ. ඊළඟට we did it by ourselves. අපි ඒක අපි විසින්ම කරා. එතකොට අපි විසින් කියන අර්ථය ඉස්මතු කරන්නේ කොහොමද? Ourselves කියලා. ඊළඟට you love me. ඔයා මට ආදරය කරනවා. කවුද ආදරය කරන්නේ? ඔයා. එහෙනම් you කියන වචනය භාවිතා කරා. She came with you. ඇය ඔයත් සමග ආවා. මෙතනදී ඔයා කියන පුද්ගලයා කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. එයා ක්‍රියාවට අසු වෙන කෙනා. හැබැයි එතනදීත් අපි you කියන වචනේ තමයි භාවිතා කරන්නේ. මේ you කියන එක හරි විශේෂයි. ක්‍රියාව කරේ එයා නම් ඒත් you. ක්‍රියාවට අසු වෙන්නේ එයා නම් ඒත් you කියලා තමයි භාවිතා කරන්නේ. ඊළඟට අයිතිය හැඟවීම. It is your book. බුක් කියලා කියන්නේ නාමපදයක්. නාමපදයක් එක්ක අපිට අයිතිය හැඟවීම කතා කරන්න ඕනේ නම් you කියලා භාවිතා කරා. නාමපදයක් නැතුව අයිතිය හඟවන්න ඕනේ නම් it is yours. ඒක ඔයාගේ. අන්තිම එක try yourself. ඔයාගේ විසින්ම උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔයාම උත්සාහ කරන්න. ඔයා විසින් ඔයාම කියන අර්ථය ඉස්මතු කරන්න yourself කියලා භාවිතා කරා. දැන් මේ chart එක ඔළුවේ තියාගෙන ඔයාලට පුළුවන් මේ එක එක වචනය දාලා අලුත් වාක්‍ය නිර්මාණය කරලා බලන්න. එතකොට ඔයාලට මේ වචන අමාරුවක් නැතුවම මතක තියාගන්න පුළුවන්. ඒ වගේම මේ විදියට වාක්‍ය නිර්මාණය කරද්දී ඔයාලට අලුත් වචන අවශ්‍ය වුණොත් මගේ තවත් YouTube channel එකක් තියෙනවා Viral Beam Kids කියලා. මේ channel එකේ පුංචි දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා වගේම ගොඩක් අලුත් වචන මම උගන්වනවා. එතනින් ඔයාලට පුළුවන් අලුත් වචන ඉගෙනගෙන අලුත් අලුත් ලස්සන වාක්‍ය නිර්මාණය කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර ලයික් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එකත් මට ගොඩාක් වැදගත්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආපහු මුණගැහෙමු. ඒ වගේම තවත් අලුත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි ඔයාලගේ පුංචි පැටව වෙනුවෙන් Viral Beam Kids කියලා අලුත් YouTube channel එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ channel එකේ තියෙන videos බලලා ඔයාලට පුළුවන් ගෙදරදීම ඔයාලගේ දරු පැටියට ඉංග්‍රීසි ටික උගන්වන්න. ඉතින් ඒ channel එකේ videos බලලා ඒව හොඳයි නම් ඔයාලට පුළුවන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න.